නිරෝගිමත් දවසක් වේවා ඔබ සියලු දෙනාට. දත් දිරා යාම. එහෙමත් නැත්නම් සාමාන්‍ය විවාහාරයේ අපි හඳුන්වන දත් පණුව කෑම නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙන මුඛ රෝගී තත්ත්වයක්. හැබැයි මේ දත් දිරා යාම ඇති වෙන්නේ කොහොමද? ඒකට හේතු වෙන කාරණා මොනවද කියලා අපිට හරි අවබෝධයක් තියෙනවද? ඒ නිසාම අපි හිතුවා දත් දිරා යාම පිළිබඳව අද ඔබව දැනුවත් කරන්න මේ වීඩියෝවෙන්. දත් දිරා යාම ගැන කතා කරනවා නම් ඒ සුලබ දන්ත රෝග අතරින් තවත් සුලබ දන්ත රෝගයක්. දත් දිරා යාමට ප්‍රධාන හේතු සාධක හතරක් තියෙනවා. ඒ තමයි පිටි සහ සීනි ආහාර, සීනි සහිත ආහාර දතහා ගැටෙන කාලය, බැක්ටීරියා සහිත නැලියම්, දිරා යාමට අවදානම් වූ දත් මතුපිටක් වශයෙන්. සමහර අයගේ දත් මතුපිට ගැඹුරු කාණු හා වලවල් සහිත ස්වභාවයක් තියෙනවා. එවැනි පුද්ගලයන්ට දත් දිරා යාමේ අවදානමක් තියෙනවා. දත් දිරා යන ආකාරය ගැන බැලුවොත් සීනි සහිත ද්‍රව්‍ය මත මැලියම් වල සිටින බැක්ටීරියා ක්‍රියා කරලා ලැක්ටික් අම්ලය නිපදවනවා. ඒ ලැක්ටික් අම්ලය දතේ පිටත කොටස වන එනමලය මත ක්‍රියා කරලා එනමලයේ ශක්තිය අඩු කරනවා. එමගින් තමයි දත් දිරා යාම ආරම්භ වෙන්නේ. දත් දිරා යාමේ මූලික අවස්ථාවේදී අපිට දැක ගන්න ලැබෙන්නේ සුදු හෝ දුබුරු පැහැති ලප. නමුත් මේ ලැක්ටික් අම්ලය ක්‍රියා කරලා එනමලය දුර්වල කිරීම නිසා එනමලය කැඩී ගොස් දත්වල පුහර ඇති කරනවා. එම අවස්ථාවේදී අපිට උණුසුම් හා සීතල ආහාර ගැනීමේදී දත් හිරිවැටීමක් ඇති වෙනවා. මේ ක්‍රියාව දිගින් දිගටම සිදුවන විට දතේ ඇතුල් කොටස වන කල්ක කුහරය එනම් ස්නායු හා රුධිර වාහිනිය පිහිටි කොටස වෙත මෙම දත් දිරා යාම පැතිර ගිය පසු දතේ වේදනාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී එය දත මුල දක්වාද පැතිර යාමට පුළුවන්. එවිට සැරව ගෙඩි ඇති වෙනවා. අපි දත් දිරා යාම වළක්වා ගන්නේ කොහොමද? අපි මුලින්ම අපේ ආහාර රටාව වෙනස් කර ගන්න ඕනේ. පිටි සහ පැණි රස ආහාර ගන්නා වාර ගණන හා ප්‍රමාණය පාලනය කරගත යුතුයි. පැණි රස ආහාර ප්‍රධාන ආහාර වේලට පමණක් සීමා කර ගන්නවා නම් ඉතාම වැදගත්. ඒ වගේම දත්වලට හිතකර වෙන ආහාර එනම් පළතුරු සහ එළවලු වර්ග, රටකජු, ලූණු, සුදු ලූණු, කහ, ඉඟුරු වැනි දත්වලට හිතකර ආහාර ලබා ගන්න. නිවැරදිව දත් මැදීම මගින් බැක්ටීරියා පාලනය කරන අතර දත් දිරා යාමට හේතු වන බැක්ටීරියාවෙන් සිදුවන හානිය පාලනය කරගන්න පුළුවන්. ෆ්ලෝරයිඩ් කියන සංඝටකය දත් දිරා යාම වළක්වා ගැනීමට බෙහෙවින්ම උපකාරී වන සංඝටකයක්. ඒ නිසා දත් මැදීමේදී ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිත කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම පැණි රස ආහාරයක් ගත් පසු දත් මැදීමට පුළුවන් නම් හොඳයි. එහෙම බැරි නම් ඔවුන් වශයෙන් කට සේදීම හෝ සිදු කළ යුතුයි. දත් දිරා යාම සඳහා ප්‍රතිකාර ගැන කතා කරනවා නම් මූලික අවස්ථාවේදී එනම් සුදු දුඹුරු ලප අවස්ථාවේදී ෆ්ලෝරයිඩ් ආලේප කිරීම තුළින් තවදුරටත් දත් දිරා යාම පැතිරීම වළක්වා ගන්න පුළුවන්. නමුත් ඉතාම වේදනාකාරී තත්ත්වය දක්වා පැතිර ගිය පසු ඒ සඳහා සංකීර්ණ ප්‍රතිකාරවලට එනම් ස්නායු පිරවුම් ප්‍රතිකාරවලට ඔබට යොමු වෙන්න සිදු වෙනවා. ඒ වගේම වසරකට දෙවරක්වත් දන්ත වෛද්‍යවරයෙක් වෙත යොමු වී ඔබේ දත් හා මුඛය පරීක්ෂා කරගන්නේ නම් ඒ තුලින් දත් දිරා යාමේ මූලික අවස්ථාවේදී දත් දිරා යාමේ යම් ලක්ෂණයක් තියෙනවද කියලා සැකහැර දැනගන්න පුළුවන්. අපිට සමාජයේ නිරන්තරයෙන් අහන්න ලැබෙන මේ වගේ මුඛ සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් වීම අතිශයින්ම වැදගත් කාරණාවක්. ඒ වගේම ඒවා අවම කරගන්න අද අපි මේ ගෙනාව උපදෙස් පිළිපැදීමත් ඉතාම වැදගත්. ඉතින් ඒ කරුණු නිරන්තරයෙන් මතක තබා ගනිමින් නිවැරදි මුඛ සෞඛ්‍යයක් පවත්වා ගන්න මතක් කරමින් අදට අපි සමුගන්නවා. සුබ දවසක්.